අදවෙනකොට ගොඩක් දෙනෙක් gedara සුරතලයට හරි ආරක්ෂාවට හරි බල්ලෙක් වැති කරනවා. මිනිස්සුන්ට වගේම බල්ලන්ටත් විවිධ ලෙඩ රෝග හැදෙන එක සාමාන්‍ය දෙයක්. සමහර ලෙඩ රෝග බල්ලන්ට වගේම අපිටත් මාරාන්තික වෙන අවස්ථා තියෙනවා. ඒ නිසාම මේ වගේ ලෙඩ රෝග හැදෙන්න කලින් අපි අපේ සුරතලාව ආරක්ෂා කරගන්න ඕනේ. මේකට කරන්න තියෙන්නේ හරි වෙලාවට එන්නත් ලබා දීමයි. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ බල්ලන්ට මූලික වශයෙන් දෙන්න ඕනේ එන්නත් මොනවද කියලයි. ජලබීතිකා එන්නත. ජලබීතිකාව ඇතිවෙන රේබීස් කියන වෛරසය හේතු වෙනුයි. මේ වෛරසය නිසා මොළයට සහ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදු වෙනවා. එක සතෙක්ගෙන් තව සතෙක්ට රේබීස් වෛරසය බෝ වෙන්නේ ආසාදනය වුණු සතාගේ කෙළ හෝ ශ්ලේෂ්මල ද්‍රව්‍ය මගිනුයි. විශේෂයෙන්ම හමේ ඇති වෙලා තියෙන තුවාලයකට රේබීස් ආසාදනය වුණු කෙළ තැවරුණොත් ලේසියෙන්ම ජලබීතිකාව බෝ වීම සිදු වෙනවා. අපේ රට ගත ප්‍රධාන වශයෙන් බල්ලු නිසා තමයි ජලබීතිකාව පැතිරෙන්නේ. හැබැයි ඉතින් වඳුරන්, හාවන්, නරින්, වවුලන් වගේ සත්තුන්ගෙන ජලබීතිකාව බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිනිස්සුන්ට ජලබීතිකාව බෝ වෙන්න පුළුවන්. ජලබීතිකාව මිනිස්සුන්ට බෝ වුණාම මූලික රෝග ලක්ෂණේ වෙන්නේ දවස් කිහිපයක් තිස්සේ උණගතියක් පැවතීමයි. දවස් කිහිපයක් ගත වුණාට පස්සේ උණගතිය වැඩි වෙලා ඒත් එක්කම හිස රදය, වමනය, ඔක්කාරය, ඇඟපතේ අමාරු ඇති වෙන්න පුළුවන්. ඒකෙන් රෝගියා කලබලයට සහ ආතතියට ලකුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා. ටික ටික දඟලන්නත් පටන් ගන්නවා. මේ ලක්ෂණ උපරිමයට වැඩි වුණාම රෝගියාට ගිලීමේ අපහසුතාව ඇති වෙනවා. ඒ නිසා කඩින් කැළපරීමකුත් දකින්න ලැබෙනවා. ඊට පස්සේ රෝගියා වතුරට බය වෙලා විකාර රූපී හැසිරීමක් පෙන්වන්න ගන්නවා. අන්තිමට නිින්දන යාම වගේ තත්ත්වවලට මුහුණ දීලා පක්ෂඝාතයට ලක් වෙලා මරණයට පත් වෙනවා. ඉතින් මේ භයානක රෝගියට විසඳුමක් හොයාගන්න ලෙවි පාස්චර්ගෙන විද්‍යාඥයා උනන්දු වුණා. ජලබීතිකාව හැදුණු සත්වන්ගේ ශ්ලේෂ්මල කොටස් වල තිබෙන වෛරස් යොදාගෙන කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට ජලබීතිකාවට රිහිව එන්නතක් නිර්මාණය කළා. 1885 දී ජලබීතිකාව හැදුණු සුනකේගේ හපා කැමට ලකුණු ජෝෂප් මේස්ටි කියලා ළමයෙක්ට එන්නත දීලා පරීක්ෂා කළා. එන්නත දුනු නිසා ඔහුට ජලබීතිකාව හැදුනේ නැහැ. ඉතින් මේ අනුව පාස්චර්ගේ එන්නත සාර්ථක වීම නිසා 20 සියවසේ මුල් කාලෙදී ජලබීතිකායනත ලෝකේ පුරාම අවදානම් සැරි සත්තුන්ට සහ මිනිස්සුන්ට දෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් බලුපැටියේ කිපදිලා සති 10ක් විතර ගියාට පස්සේ මුල්ම ජලබීතිකායනත ලබා දෙන්න ඕනේ. දෙවනියනත දෙන්න ඕනේ බලුපැටියක වයස සති 16ක් විතර වුණාට පස්සේ. ඊට පස්සේ අවුරුද්දකට සැරයක් දෙන්න ඕනේ. ජලබීතිකාව මාරාන්තික රෝගයක් නිසා හරියටම ජලබීතිකායනත දෙනවා නම් ඔයාගේ සුනකයාවත් ජලබීතිකාවෙන් බේරගන්න පුළුවන්. ඒ වගේම ජලබීතිකාව මිනිස්සුන්ට බෝ වෙන එකත් වළක්ව ගන්න පුළුවන්. පාව එන්නත. බල්ලන්ට හදන ගොඩක් භයානක ලෙඩක් තමයි පාව කියලා කියන්නේ. මේක සති 6 ඉඳන් මාස 6 වෙනකන් වයස් සත්තුන්ට හැදෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම තමයි රොට්වයිලර්, ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ, ඩොබර්මන් වගේ බල්ලොත් පාව වලට වැඩිපුරම ගොදුරු වෙනවා. වෛරසය නිසා සුනකයාගේ සුදුරුදුරාණු වලට සහ ආහාර ජීර්ණ පද්ධතියට විශාල බලපෑමක් ඇති වෙනවා. මීට අමතරව පොඩි පැටවුන්ට පාව හැදුනම හෘදයේ පේශි වලට බරපතල හානි සිදු වෙනවා. පාව හැදෙන බල්ලෝ අතරින් 90%ක් විතරම මරණයට පත් වෙනවා. පාව රෝගයේ රෝගකාරකය වෙන පාව වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ බල්ලන්ගේ මලපහ මගිනුයි. රෝගී සුනකයෙක්ගේ මලපහ අංශුවක් වෙනත් නිරෝගී සුනකයෙක්ට ළඟා වුණොත් ඒකෙන් නිරෝගී කෙනාටත් රෝගය බෝ වෙනවා. මේ නිසා ඔයාගේ ඇඳුම් පැළඳුම්, සපත්තු, වාහනයේ රෝද වගේ තැවරිලා නොදැනුවත්වම වෛරසය ගෙදරට එන්න පුළුවන්. ඒ වගේම මේ වෛරසය මාස ගාණක් යනකන්ම ස්වභාවික පරිසරය තුළ විනාශ නොවි පවතිනවා. පාව වෛරසය බල්ලගේ ඇඟට ඇතුළු වෙලා දවස් 3ත් 7ත් අතර කාලයක් ගත වෙනකොට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම පාචනය සමග ලේපිට වීම, දුගඳ සහිත පාචනය, උදාසීන ගතිය, වමනය, අධික ලෙස මලපහ පිටවීම, ආහාර අරුචිය, අධික ලෙස විචලනයට ලක්වීම වගේ තත්ත්ව දකින්න ලැබෙනවා. ඉතින් මේ රෝගයෙන් ඔයාගේ සුනකයාව බේරගන්න නම් බලුපැටිය ඉපදෙලා සති 6ක් විතර ගියාට පස්සේ මුල්ම පාව වෙනත දෙන්න ඕනේ. දෙවනියනත වයසට 12 දී තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දකට සැරයක් දෙන්න ඕනේ. DHL එන්නත. DHL එන්නතෙන් ඩිස්ටෙම්ප, එහෙමත් නැත්නම් පස්සපන නැතිවීමේ රෝගය, හෙපටයිටිස් සහ මියුන වැළඳීමේ අවධානම අඩු කරනවා. මේ රෝග තුනෙන්ම ඩිස්ටෙම්ප රෝගය ඊටමත් ඉක්මනින් බෝ වෙන වෛරස් රෝගයක්.
මේකෙදි වෛරසය ආසාදන සත්තුන්ගේ ඇඟෙන් පිටවෙන ශ්‍රාවයන්ගෙන් වෛරසය පරිසරයට නිකුත් වෙනවා. එහෙම පිටවෙන වෛරසය සුනකයන් අතර පැතිරෙන සුළඟ මගිනුයි. ඩිස්ටෙම්පර් රෝගයට ගොදුරුණු සුනකයෙකුට කෑම අරුචිය, විචලනය, නාසයෙන් දියර ගැලීම, අධික උණ, සෙම සහිත කැස්ස, වමනය, කටින් සෙම සහ කෙළ පිටවීම, අජීර්ණය, ඇස් වලින් කබ ගැලීම, වලිප්පුව සහ ඇඟේ පසුපස කොටස අප්‍රාණික වීම වගේ තත්ත්ව පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි හෙපටයිටිස් රෝගයේ සුනකයන්ට බෝ වෙන්නේ රෝගී ආසාදන වුණු සතෙක්ගේ මලපහ හෝ මුත්‍රා හෝ වෙනත් දියර මගිනුයි. මේ වුණ බෝ වෙන්නේ රෝගී සතෙක්ගේ මුත්‍රා මගිනුයි. මේ රෝග දෙකත් මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා බලුපැටියෙක් ඉපදිලා සති 8ක් විතර ගියාට පස්සේ DHL නැත අනිවාර්යෙන්ම ලබා දෙන්න ඕනේ. වයස සති 14ක් වුණාට පස්සේ දෙවැනි එනත දෙන්න ඕනේ. ඊට පස්සේ DHL නැත අවුරුද්දකට සැරයක් දෙන්න ඕනේ. ඉතින් මේ එන්නත් දෙන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන දේවලුත් තියෙනවා. එන්නත් දෙන්න තෝරගන්න පශු වෛද්‍යවරයා සුදුසුකම් ලැබපු කෙනෙක්ද කියලා බලන එකත් ගොඩක් වැදගත්. ඒ වගේම එන්නත් දෙන්න එකගෙන යද්දී එන්නත් වාර්තා සත පොත අරගෙන යන්න ඕනේ. වෛද්‍යවරයා එන්නත් දුන්නාට පස්සේ එන්නතේ ස්ටිකර් එක පොතේ යලවලා ඊළඟ එන්නත් දෙන්න තියෙන දවසේ පොතේ සටහන් කරන එකත් ගොඩක් වැදගත්. ස්ටිකර් එකේ එන්නතේ කල්ලිකුත් වෙන දවස සඳහන් වෙනවා. මේකෙන් වෛද්‍යවරයා ඔයාගේ බල්ලට දුන්නු එන්නත කල්ලිකුතුණු එකද නැද්ද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි එන්නත දෙන්න එකගෙන යද්දී ළඟකදී මොකක් හරි රෝගයක් තිබුණා නම් මේක සහ වෙනත් දෙයකට ප්‍රතිකාර ගන්නව නම් මේකනත් වෛද්‍යවරයාට දැනුම් දෙන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි එන්නත දෙන්න ඕනේ නිරෝගී තත්ත්වයෙන් ඉන්නව නම් විතරයි. එන්නත දීලා දවස් 3ක් යනකම් සුනකියව නෑවීමෙන් බලකින්න ඕනේ. ගොඩක් වෙලාවට පොඩි පැටවුන්ට එන්නත් දුන්නට පස්සේ සංකූලතාව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් නිසා ඒ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් කලට වෙලාවට හරියටම එන්නත් දීලා ඔයාගේ සුනකියව බලා ගන්නව නම් මේ වගේ ලෙඩ රෝග ඇති වෙන එකෙන් සුනකියව බේරගන්න පුළුවන්. ඔයත් ගෙදර සිරිතලෙක්ව ඇති කරනව නම් හරියටම වෙලාවට එන්නත් දීලා සිරිතලාව බලා ගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් නැන්නම් දැනුම සහ කුතුහලයේ පිරුණු අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනට මෙනකන් නවටගෙන ඇහගහගෙන ඉන්න.